ඇත්ත වශයෙන් අපේ ලංකාවේ ISI සංවිධානයට සම්බන්ධ වීම සඳහා ගිය පවුල් නැත්තම් පුද්ගලයන් 6 දිනක් සමග ගිය කාරණේකුත් අපි ගාව අපිට තොරතුරු ලැබිලා තිබුණා ඔය පුවත්පත් වලත් මේක සඳහන් වෙලා තිබුණා. ඉතින් මේකත් එක්ක දකුණු ආසියාව කෙරෙහි ISI සංවිධානයේ යම් බලපෑමක් තියෙනවා කියන කාරණය දිගින් දිගටම වාර්තා වෙච්ච කාරණය. නමුත් මරණ මරණ ප්‍රහාරයක් සම්බන්ධව තත්වයක් ඇති වෙයි කියන කාරණය අපි කවුරුවත් මේ මං හිතන්නේ කවුරුවත් දැනගෙන හිටියයි කියලා ඔය දැන් හතරෙන් දෙන තොරතුරත් එන්නේ වෙනත් රටකින් ආවයි කියන කාරණේ අපිට තියෙන. ඒ නිසා අපේ බුද්ධ්‍යාංශ වුණත් යම් පිටිපස්සේ සොයාගෙන ගියා මිසක මරණ මරණ තැනකටයි කියලා කවුරුත් විශ්වාස කරේ නැහැ. ඒකයි මේ හැම එකකම කියන්නේ අතරඟුට ගන්න විදියක් තිබුණ නැහැයි කියලා. ඉතින් ඒ නිසා මං හිතන්නේ මේ සියලු කාරණා මත තමයි මම තීරණය කරලා ඔබතුමාට කිව්ව කාරණේ වගේ දවස් දෙකකට පස්සේ මේක ගැන ISI සංවිධානයෙන් තොරතුරක් නැත්තම් නිවේදනයක් නිකුත් කරන්න පෙර ආතෝ සාමාන්‍යයෙන් මරණ ගමන් ඉදිරිපත් කරන කාරණේනේ අපි මරණ මරණ ප්‍රහාරයක් ඉදිරියත් කරා මෙමයි කියලා. නමුත් ඒක වුණෙත් නැහැ. ඉතින් ඒ නිසා තමයි මම කිව්වෙත් හැම වෙලාවකම මෙය වෙනත් බලවේගයක් මත සිද්ධ වෙන කාරණයක් කියලා. නමුත් ලංකාවේ රැඩිකලයිසේෂන් නැත්තම් මේ මුස්ලිම් සහෝදරවරු අපේ ජනතාව රැඩිකල් මතවාදවලට යනවායි කියන කාරණය සාමාන්‍ය සිද්ධියක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපි බලන්න ඕනේ අත් වශයෙන් දැන් එතනින් ඒ අය මුදව ගන්න වැඩපිළිලා කාණ්ඩු විදිහට ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවේ ඉන්න සියලු දෙනාම එකතු වෙලා. මොකද ඩිරැඩිකලයිසේෂන් ප්‍රොසෙස් එකක් තිබුණ නැත්තම් ලංකාවේ අපිට විශාල අර්බුදයක් වෙනවා අනාගතයට. ඉතින් ඒ නිසා තමයි මම කිව්වේ එකයි මම කිව්වේ මේ ISIS කියලාම කියන්න පුළුවන් තත්ත්වයක් කවුරු හරි අපිට කියනවා නම් අපි ඒක පිළිගන්නම්. හැබැයි මේ ඇති වෙලා තිබුණ තත්ත්වයන් ගැන හරියට සොයා බලීමේදී අපිට කාටවත් ඇඟිලි දික් කරන්න පුළුවන් තත්ත්වයක් තිබුණ නැහැ කියලා මම කිව්වේ. මන්ත්‍රීමා ගරු මන්ත්‍රීමා, ඔබතුමා යනුව මෙම කමිටුවට ඔබතුමාට අද කියන්න බෑ පැහැදිලි කාරණා සහිතව මේ ටාජ් සමුද්‍ර ඇති ඉතන සිද්ධියේදී කුමක්ද වුණේ, එහෙම නැත්නම් කවුරු එතන සිටපු නිසා ඒ බෝම්බේ පත්තුනේ නැද්ද කියලා ඔබට පැහැදිලිව කාරණා සහිතව අද කියන්න බෑ. මට කියන්න බෑ. මම ඔබතුමාට ඉල්ලන්නේ කරුණාකරලා පුළුල් පරීක්ෂණයක් කරන්න. එතකොට ඒ වගේ තාජ් සමුද්‍ර හොටලේ කවුද හිටියේ? කුමන රටක් මේකට සම්බන්ධද කියලා ඔබතුමාට පැහැදිලිව කාරණා සහිතව කියන්න බෑ. කියන්න බෑ. එමනම් ඔබතුමා මම ඉල්ලා සිටිනවා කාපෝ ප්ලේ කරන්න කියලා පැහැදිලිව කාරණා සහිතව කියන්න පුළුවන් කියලා කලින් කියපු දේ නෙවෙයි අද කියන්නේ. නෑ නෑ, මම කිව්වේ අනාගතේ අනාගතේ මම කියන්නම් කියලා කිව්වේ. අපි ඒක ප්ලේ කරමු. කරුණු තියෙනවා අපි අනාගතේදී කියන්නම් කියලා. තවත් කරුණු මෙහෙමයි, මම ඒකයි කියන්නේ. මම ඔබතුමාට කිව්වේ මේ වගේ දැන් කමිටුවක් යන ගමන් හරි තව තව කාරණා ඔප්පෙමින් තියෙනවා. ඒ කාරණ අපිටත් මට පුළුවන් නම් මට හරියටම කියන්න මෙයයි කියලා මම දැන් කියනවා. ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් මටත් තොරතුරු ගන්නවක් ඇවිල්ලා තිබෙනවා. අපිටත් දේශපාලඥයෝත් අපිට තොරතුරු වාර්තා වෙලා තියෙනවා. හැබැයි ඒක කියන්න බෑ ස්ථාවර තත්ත්වයක් දන්නේ නැතුව. ඒ ගැන සැකයක් නැහැ මට. ඔබතුමාට තොරතුරු ලැබෙනවා දේශපාලඥයන් හැටියට, ජම් පක්ෂ ලේකම්වරෙක් හැටියට. නමුත් මට තියෙන සැක දුරු කර ගන්න ඕනේ. මට ඔබතුමා එදා කියූප එක එදා කියලා තියෙනවා පැහැදිලිව කාරණා සහිතව කියන්න පුළුවන් කියලා. දැන් ඔබතුමා වගේ ප්‍රශ්නෙට උත්තර දෙමින් කිව්වා පැහැදිලිව කාරණා සහිතව කියන්න තරම් කාරණා නැහැ කියලා. අපි ඒක ප්ලේ කරමු දාපෝ. නෑ නෑ, මන් මහගෙන ඉති මට ප්‍රශ්නයක් නැහැ. නමුත් මම නෑ නෑ ඉන්න විනාඩියක් ඔබතුමාට මට සමා වෙලා මං දැන් මෙතනින් ඊට පස්සේ දිගටම ඊට පස්සේ ඒක ප්ලේ කරන්න ඕන. ඔව් දිගින් දිගටම මගෙන් ප්‍රශ්න කරනකොට තමයි මම ඊට පස්සේ ආපහු කියන්නේ මට කියන්න පුළුවන් තොරතුරු එයි තොරතුරු ඇවිල්ලා තිබෙන සමහර කාරණා මම ඔබට හරියටම කියන්න ඔබ ගිහිල්ලා ගවේෂණය කරන්න කියලා. ඒ කාර්යය මම කියනවා. ඔගේ දිවිච එක කැලලක් අරගෙන තමයි මේ මුළු එකම වීඩියෝ එක බැලුවොත් ඔබතුමාට තේරෙයි මොකද්ද මම ඒක ආපම ඒක එම්සයිස් කරනවා කොහොමද මොකද්ද වෙලා තියෙන්නේ මෙහෙමයි කියලා. හැබැයි නිශ්චිත කාරණයක් කරගන්න නැතුව මේක දිවිච එක කාරණයක් අරගෙන රූපాయని ප්ලේ කරා ඒක පවුදවුදේ රූපాయని. ඊට පස්සේ තමයි මේ අයිලන්ඩ් එකෙන් ඒ තෝරාගත්ත කොටස අරන් කියලා තියෙන්නේ. හැබැයි මම මුළු සමස්ත සිද්ධිය ගැනම තමයි මම කතා කරේ. ඒක එක කාරණයක් තමයි මේ කාරණේ. ඒකයි මම කිව්වේ ඒ සියලු කාරණා කල්පනා කරලා බලපුවම ගන්න තීරණේ මිසක එක කාරණයක් විදිහට ගත්ත තීරණයක් විදිහට කරගෙන මෙතන පාවිච්චි කරන්න එපයි කියන එක. ඒ කියන්නේ දැන් අයිලන්ඩ් පුවත්පතේ පළ වුණේ අර මාධ්‍යයෙන් ප්‍රචාරය වෙච්ච කාරණේ උපුටාගෙන තමයි ඒක දාලා තියෙන්නේ. නෑ 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 මම ඒක තමයි මම කිව්වේ. ඉතින් ඔවුන් එක වෙන විදිහකට පාවිච්චි කරනවා. සමහර කට්ටිය ක්වෙස්චන් මාර්ක් එකක් දාලා මේගොල්ලෝ හිටියද කියලා දානවා. ඔහොම තමයි මේක අරන් යන්නේ. ඒකයි මම කිව්වේ මම නිශ්චිත කරුණක් පිළිබඳව සැකයක් මතු කිරීම තුළ තමයි මම මේ ප්‍රශ්නෙට මේ අවතීර්ණ වුණේ. ඇයි එහෙම වුණේ නැත්තේ කියන කාරණා. ඒකට ඇයි එහෙම වුණේ නැත්තේ කියන කාරණය සොයා බලන එක
උද්‍යංශවල මේ රටේ ආරක්ෂක අංශවල ඔබතුමාලා කමිටුවේ තවත් ඉස්සරහට යනවා නම් ඒකෙත් මම හිතන්නේ අවදානට යොමු යුතු කාරණයක් කියලා මම කියන්නේ.